අපි හැමෝම ගොඩක් ආසයි ගොඩක් හොඳ මට්ටමේ ස්මාර්ට් වොචස් පාවිච්චි කරන්න. කොහොමුණත් ගොඩක් හොඳ ස්මාර්ට් වොච් එකක් මිලදී ගන්න යනවා නම් ඒක ආසන්න වශයෙන් රුපියල් 30,000 40,000 ලක්ෂ වගේ මුදලකට තමයි අලෙවි වෙන්නේ. හැබැයි කොහොමුණත් මේ දවස් ටිකේ මම පොඩි රිසර්ච් එකක් කරා. ටිකක් ගණන් අඩුවට ගන්න පුළුවන් ගොඩක් හොඳ ස්මාර්ට් වොච් එකක් සහ වයර්ලස් ඉයර්බඩ්ස් දෙකක් ගැන රිවියු එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට හොය හොය ඉන්නකොට රුපියල් 10,000ට වඩා අඩු ගොඩක් හොඳ මට්ටමේ සහ දවස් 30ක් පුරාවටම බැටරිය තියාගන්න පුළුවන් ගොඩක් හොඳ ස්මාර්ට් වොච් එකක් වගේම පැය 26ක් වගේ එක දිගට මියුසික් ප්ලේ කරන්න පුළුවන් ගොඩක් හොඳ මට්ටමේ වයර්ලස් එයාඩොට්ස් දෙකකුත් හම්බුණා. ඉතින් අද මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ අලුත්ම Xiaomi සමාගමේම සබ් බ්‍රෑන්ඩ් එකක් වෙන Heylo කියන ස්මාර්ට් වොච් එක වගේම වයර්ලස් ඉයර්බඩ් දෙක ගැන. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මේකේ රිවිව් එකට කලින් මම මේකේ මිල ගණන් සඳහන් කරලා ඉන්නම්. කොහොම වුණත් මෙන්න මේ Heylo Solar කියන ස්මාර්ට් වොච් එකේ මිල ගණන් සඳහන් වෙන්නේ 7999ක් කියන මුදලකට. හැබැයි මේ වීඩියෝ එක බලලා මේක මිලදී ගන්නවා නම් මේක රුපියල් 7500කට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ Heylo GT1 Pro කියන එකත් 5490කට තමයි අලෙවි වෙන්නේ. හැබැයි මේ වීඩියෝ එක බලලා නම් මිලදී ගන්න ඕවා මේක රුපියල් 5000කට මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දෙක මිලදී ගන්න අවශ්‍ය ලින්ක් සහ කන්ටැක්ට් නම්බර්ස් මම පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේ වීඩියෝ එක බලලා ඉවරලා වට හොඳයි කියලා හිතනවා නම් ගොඩක් පරක්කු කරන්නේ නැතුව මිලදී ගන්න. මොකද සමහර විට මේක දවස් 3-4ක් ඇතුළත සම්පූර්ණ මිස්ටොක් එක ඉවර වෙන්න පුළුවන් වෙන හින්දා. ඉතින් මට නම් ආයෙ මේ වගේ ටිකක් ලොකු පැකේජ් එකක් ස්මාර්ට් වොච් දෙකක් සහ මේ වගේ ඉයර්පොඩ්ස් දෙකක් එක්ක. ඉතින් ස්මාර්ට් වොච් එක ගැන කතා කරොත් මේක Xiaomi සමාගමේම සබ් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒක හින්දා මේකේ තියෙන බිල්ඩ් ක්වොලිටි එක ගැන සහ පර්ෆෝමන්ස් ගැන ඔයාලට කිසිම වද වෙන දෙයක් නැහැ. Xiaomi සමාගමේම සබ් බ්‍රෑන්ඩ් එකක්. කොහොම වුණත් මේකේ නම නම් සඳහන් වෙන්නේ Heylo Solar කියලා. ඒ වගේම ප්‍රොඩක්ට් නේම් එක වෙනවා LS05 කියලා. මම මේ විදිහට ටිකෝලා අයින් කරගත්තට පස්සේ ඔයාලට පේන්න ඇති මේකට එන්නේ සාමාන්‍ය වොච් එක සහ මේකට ඇවිල්ලා තියෙන චාර්ජර් එක. මේක මැග්නට් චාර්ජර් එකක්. ඔයාලට පේන්න ඇති ගොඩක් ලේසියෙන්ම මේකට ප්ලග් කරලා මේක චාර්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය පරිදි පේපර් වර්ක්ස් එකක් බලා ගන්න පුළුවන් මේ කොහොමද සෙටප් කරගන්නේ කියලා. කොහොම වුණත් මෙන්න මේ වොච් එක ගැන කතා කරෝදින් මෙයාලා කියන විදිහට දවස් 30ක් එක දිගටම බැටරිය පාවිච්චි කරන්න පුළුවන්ලු. ඒක නම් මාරම එක්ස්පීරියන්ස් එකක් වේවි. මම දැනට දවස් 15ක් විතර පාවිච්චි කරනවා. කිසිම ඉෂුව එකක් නැහැ. තාම එකපාරයි චාර්ජ් කරේ. ඒත් එක්ක මෙන්න මේ ස්මාර්ට් වොච් එක මම නිෂ්පාදනය කරලා තියෙන්නම ටිකක් ස්පෝර්ටි ලුක් එකකට. ඒ කියන්නේ මේ ගොඩක් බරින් අඩුයි. මොකද ආසන්න වශයෙන් ග්‍රෑම් 54ක් වගේ තමයි වෙන්නේ. ඒ වගේම අරම දවස් 30ක් බැටරිය තියාගන්න පුළුවන් කිව්වත් මේක අපිට බලා ගන්න හම්බෙන්නේ මිලියම්පියර් 340ක බැටරිය එකක්. හැබැයි මේ වගේ පොඩි ඩිස්ප්ලේ එකක් සහ ගොඩාක් ලොකු පර්ෆෝමන්ස් නැති හින්දා අනිවාර්යයෙන්ම දවස් 30කටත් වඩා වැඩියෙන් පුළුවන් වෙවි සමහර විට බ්‍රයිට්නස් ගොඩක් අඩු කරගෙන එක දෙකටම පාවිච්චි කරන්න ගත්තොතින්. කොහොම වුණත් මෙන්න මේ Heylo Solar කියන එකේ ඩිස්ප්ලේ ගැන කතා කරොත් අපිට බලා ගන්න හම්බෙනවා අඟල් 1.28ක TFD පැනල් එකක් තියෙන්නේ. කොහොම වුණත් මේකේ බ්‍රයිට්නස් ලෙවල් එක ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එළියට ගියාට පස්සේ ගොඩක් හොඳ මට්ටමේ බ්‍රයිට්නස් එකක් බලා ගන්න පුළුවන්. ඕනම වෙලාවක ඩිස්ප්ලේ එක පේනවා දවල් 12ට එළියට බැස්සා. ඒ වගේම මේකේ පික්සල් ලගේ ගත්තොත් අපිට බලා ගන්න හම්බෙනවා 240ට 240 කියන අගේ. ඉතින් ඒකෙ හින්දා ගොඩාක් ලං වල බැලුවොත් අපිට පික්සල්ස් වෙනම පේනවා. හැබැයි නෝමල් බලනකොට කිසිම වෙලාවක ඒක 60 වෙන්නේ නැහැ. ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම මෙටල් බොඩි එකක් තියෙන්නේ. ඉතින් ඒකෙ හින්දා මේකේ බිල්ඩ් එක ගැන මට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන අනිත් ස්මාර්ට් වොච් එක සංසන්දනය කරාම කොහොමුණත් මේකේ Bluetooth 5.0 තියෙනවා. ඒ වගේම ඔප්ටිකල් හાર્ට් සෙන්සර් එකක් තියෙනවා. ඇක්සලෝමීටර් එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙන්න මේ වොච් එකේ සයිඩ් එකේ 1 බටන් එකක් තියෙනවා. ඒ වගේම මේක ස්ට්‍රැප් එකක් ගත්තා සෙන්ටිමීටර 26ක් වෙනකන් දිගයි. ඒකෙන් හින්දා ගොඩක් ලොකු අතකට උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව භාවිතා කරන්න පුළුවන්. මොකද මගේ පොඩි අතට දාලා චූට්ටක් ඉතුරු වෙලා දෙනවා. ඒ වගේම අනිත් විශේෂම කාරණාව මේ වගේ ප්‍රයිස් පොයින්ට් එකේ තියෙන ස්මාර්ට් වොච් වල නැති IP68 වෝටර් රෙසිස්ටන්ට් පාසුකම තියෙනවා. ඒකෙන් හින්දා උන ස්විමින් කරන කෙනෙක්ටත් මේ කිසිම අවුලක් නැහැ. මීටර එකමාරක් විනාඩි 30කට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. කොහොම වුණත් මේක ඔයාලට පෙයා කරගන්න පුළුවන් Android වගේම iOS වලටත්. ඔයාලට කරන්න තියෙන්නේ Play Store එකට ගිහිල්ලා Heylo Fit app එක download කරගන්න. ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එකපාරින් මේ විදිහට setup කරගන්න පුළුවන්. ගොඩක්ම ලේසි. ඉතින් මෙන්න මේ app එක පාවිච්චි කරලා මේක connect කරගත්තොත් විතරයි ඔයාලට ෆෝන් එකේ තියෙන හැම notification එකම මේකට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. කොහොම වුණත් මේකෙදී අපිට call එකක් answer කරන්න බෑ. call එක cut කරන්න පුළුවන්. දැනට තියෙන ගොඩක් smart watch වල ඒ විදිහටම තමයි තියෙන්නේ. සාමාන්‍ය රුපියල් 40,000ට 50,000ට යන smart watch වලත් අපිට call එක answer කරන්න බෑ. හැබැයි ඉස්සර ආපු watch වල නම් තිබ්බා. නැට දැන් එනේ වල නෑ. මේ watch එකේ පෙනුම ගැන කතා කරොත් සම්පූර්ණම clean decent look එකක් තියෙන්නේ.
වැඩි වැඩ නැහැ ගොඩක් ලස්සන ප්ලේන් ඩිසයින් එකක් තියෙන හින්දා ඕනම කෙනෙක් අතට ගැලපෙන විදියට තමයි මෙන්න මේ හයිලි සෝල වොච් එක හදලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා මට නම් මේ වොච් එකේ ඩිසයින් එක ගැන කිසිම කම්ප්ලේන් එකක් නැහැ මේ වගේ තියෙන ප්‍රයිස් පොයින්ට් එකත් එක්ක සාපේක්ෂව. ඒ වගේම තමයි මේකේ වොච් ෆේසස් ගැන කතා කරොත් වෙන ස්මාර්ට් වොච් වල වගේ ෆේසස් 300ක් 400ක් නැහැ. මේකේ තියෙන වොච් ෆේසස් 4ක් හෝ 5ක් වගේ ප්‍රමාණය. හැබැයි ඒක ගොඩක් ලස්සන සහ ඩීසන්ට් ලුක් එකක් තියෙනවා. ඒ වගේම වොච් එකේ මෙන්න මේ බටන් එක කපාරා ප්‍රෙස් කරාම මේක වේක් අප් සහ ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඒ වගේම උඩේ ඉඳන් පල්ලෙහාට මේ විදිහට ඩ්‍රැග් කරාම අපිට මේකේ තියෙන මේන් සෙටින්ග්ස් කීපය බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඩෝන් ඩිස්ටර්බ් බෝඩ් එක, ෆයින් මයි ෆෝන්, බ්‍රයිට්නස් ලෙවල් එක සහ සෙටින්ග්ස් වලට යන්න පුළුවන්. ඒ වගේම පල්ලෙහෙන් උඩට ඩ්‍රැග් කරාම අපිට මේකේ තියෙන මෙනු එකට ඇක්සස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ තියෙන ඇප්ලිකේෂන් වලට. කොහොම වුණත් මේකේ වෙනස් විදි ස්පෝට් මෝඩ් 12ක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ගොඩක් හොඳ අත්දැකීමක්. ඉතින් වොච් එක ගැන නම් කතා කරන්න තියෙන ඔවගේ දේවල් කිහිපයක් තමයි. ඒ වගේ මේකට අවිලා තියෙන මෙන්න මේ ස්ට්‍රැප් එක අපිට ඕන විදිහට මාරු කරන්න පුළුවන්. දැනට ලංකාවේ තියෙන ගොඩක් ස්ටෑන්ඩඩ් ස්ට්‍රැප් එකක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් ලේසියෙන්ම මේක ගලවලා මාරු කරන්න පුළුවන්. ඉතින් ඒකත් ගොඩක් හොඳ ප්ලස් පොයින්ට් එකක්. මොකද බෙල්ට් එක හරියට ඩැමේජ් වෙනවොත් ලංකාවේ තියෙන ඕනම ජාතියේ බෙල්ට් එකක් අපිට මේකටත් දාලා පාවිච්චි කරන්න පුළුවන් වෙන හින්දා. ඉතින් වොච් එක ගැන කතා කරා ඇරෙයි දැන් අපි කතා කරමු මෙන්න මේ හයිලෝ GT1 Pro කියන ඉයබඩ් දෙක ගැන. බැලුවමට නම් පේන්නේ නැති මේක සම්පූර්ණයෙන්ම සාමාන්‍ය Redmi AirDots එක වගේ තමයි. හැබැයි Redmi AirDots එක සංසන්දනය කරොත් මේක ගොඩක් ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. මම ඉස්සෙල්ලා මේක අන්බොක්ස් කරගන්නම්. සාමාන්‍ය විදිහට මේ වගේ යූෂුවල් කේස් එකක් එන්නේ. මයික්‍රෝ USB කේබල් එකක් තියෙනවා මේක චාර්ජ් කරගන්න. ඒ වගේම මේ කේස් එකේ ඔයාලට පේනවා ඇති LED ලයිට්ස් කීපයක් තියෙනවා. මේකෙන් තමයි චාර්ජ් කරනකොට ඉන්ඩිකේට් කරන්නේ සහ කේස් එක ඔන් කරලා ඔෆ් කරනකොට අපිට කොච්චර චාර්ජින් ලෙවල් එකක් තියෙනවද කියලා පෙන්වන්නේ. කොහොම වුණත් මෙන්න මේ GT1 Pro එකේ තමයි මම මේ වෙනකොට පාවිච්චි කරපු වැඩිම බැටරි ලෙවල් එක තියෙන. ඒකට විශේෂම කාරණා මේක පැය 26ක් වෙනකම්ම අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රී ඉයර් ටිප්ස් දෙකකුත් අපිට මේකේ බලා ගන්න හම්බෙනවා. ඉතින් ඔන්න ඔයාලගේ කන ලොකු නම් එහෙම නැත්නම් පොඩි නම් ඔයාලට ගැළපෙන ඉයර් ටිප් එක දාලා ගොඩක් කනට හොඳට කම්ෆර්ටබල් විදියට මේක පාවිච්චි කරන්නත් පුළුවන්. කොහොම වුණත් මෙන්න මේ කේස් එක ඇතුලේ මිලියම්පීර 800ක බැටරි එකක් තියෙනවා. ඒකින්ද මෙන්න මේ කේස් එකේ මෙන්න මේ AirPods දෙක පැය 21ක් චාර්ජ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ තියෙන AirBuds එකක ආසන්න වශයෙන් පැය 4ක ප්ලේබැක් ටයිම් එකක් තියෙනවා. ඉතින් ඒකින්ද ආසන්න වශයෙන් ගත්තොත් පැය 25ක් 26ක් වගේ කාලයක් එක චාර්ජ් එකකින් මේක පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි මෙන්න මේ සම්පූර්ණ කේස් එකම අපිට පැය 3.5ක් වගේ ඇතුළත 100%ක්ම චාර්ජ් කරගන්නත් පුළුවන්. කොහොමනත් ඔයාලට මේකේ ඉයබඩ් එක දැකගම පේන ඇති ගොඩක් පොඩි සහ ගොඩක් හොඳ කම්ෆර්ටබල් ලුක් එකක් තියෙනවා. මම මෙච්චර කල් පාවිච්චි කරපු ඉයබඩ් දෙක සංසන්දනය කරොත් මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන කනට ගොඩක් කම්ෆර්ටබල් මේ ඉයබඩ්ස් දෙක හම්බුනේ මෙන්න මේ Hailey GT1 Pro එකෙන්. ඒ වගේ මෙන්න මේ ඉයබඩ්ස් දෙකම ටච් සෙන්සිටිව් සපෝට් කරනවා. කොහොමනත් ගොඩක් හොඳ ඩීප් බේස් එකක් සහ ගොඩක් ක්ලියර් සවුන්ඩ් එකක් මට මේකෙන් බලා ගන්න හම්බුණා. ෆුල් වොලියුම් වැඩි කරත් හැබැයි ඔයාලා හිතනවා වගේ ෆුල් වොලියුම් වැඩි කරාම කන පැලෙන්න නම් සද්ද නැහැ. ගොඩක් ඩීසන් ක්ලීන් සවුන්ඩ් එකක් තමයි තියෙන්නේ. කොහොමනත් මේක බ්ලූටූත් තරහ කනෙක්ට් කරගත්තට පස්සේ මේක ටච් එනේබල් හිඳ ඔයාලට පුළුවන් රයිට් සයිඩ් එක දෙපාරක් ටච් කරලා සින්දුවක් නෙක්ස්ට් කරන්න. ඒ වගේම වම් පැත්තේ දෙපාරක් ටච් කරාට පස්සේ සින්දුවක් පස්සට යන්න සහ එකපාරක් ප්‍රෙස් කරලා ප්ලේ ඇන් පෝස් කරන්න පුළුවන්. වගේම තුන් පාරක් ටච් කරාට පස්සේ Google Assistant රන් වෙනවත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම අර කලින් කිව්වනේ මේක Redmi AirDots එකත් එක්ක සංසන්දනය කරද්දී ගොඩක් ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම ඔන්න මොබයිල් ගේම් ගහන කෙනිට නම් AirDots එකටත් වැඩිය රෙකමන්ඩ් කරන්න තියෙන මෙන්න මේ Hailey GT1 Pro එක. මොකද කියනවනම් Redmi AirDots එකේ latency එක ගත්තොත් millisecond 350ක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එකපාරක් fire එකක් කරාට පස්සේ පොඩි late එකක් කරා කනට යනවා. හැබැයි මෙන්න මේකේ latency එක ගත්තොත් ඒකෙන් 100ක් අඩු කරලා 250කට බස්සලා තියෙනවා. එහෙම බලනකොට Bluetooth 5.0 වල මේ වගේ ගොඩක් අඩු latency එකක් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ price range එකේ තියෙන latency එක අඩුම earbuds දෙක තමයි මෙන්න මේ GT1 Pro කියන්නේ. ඉතින් ඒකෙන් ඔන්න game ගහන කෙනෙක්ට සහ videos බලන කෙනෙක්ට නම් recommend කරන්න පුළුවන් මෙන්න මේ Hailey GT1 Pro එක. මොකද අර latency එක අඩු වෙනින්දා video එකේ තොල් හෙලවෙන විදියටම අපිට කනටත් ඒ sound එක ඒ විදියටම යනවා. ඉතින් ඒකෙන්ද මෙන්න මේවාගේ price range එකේ තියෙන ගොඩක් හොඳ earbuds දෙකක් තමයි මෙන්න මේ Hailey GT1 Pro කියන්නේ. කොහොමනත් මෙන්න මේ හේලෝ කියන එක නම් වල් ටිකක් නුහුරු ඇති. හැබැයි Xiaomi සමාගම සබ් බ්‍රෑන්ඩ් එකක් ඉඳ කිසිම ප්‍රශ්නයක් නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් ගොඩක් හොඳ ප්‍රොඩක්ට් දෙකක් තමයි මෙන්න මේ හේලෝ සෝල LS05 වගේම මෙන්න මේ GT1
Pro කියන True Wireless Earbuds දෙක. දැන් ඉස්සර වගේ අපිට online ගෙන්නලා කාලයක් බලන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට මේ දෙක ලංකාවේ මිලදී ගන්න පුළුවන්. මම පල්ල description එකේ link සහ එයාලගේ contact number දාලා තියන්නම්. දවසින් දෙකෙන් ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වේවි. කොහොම වුණත් මේ video එක බලන ඔයාලට එයාලා ගොඩක් හොඳ offer එකක් දීලා තියෙනවා. මේක තනි තනියෙන් මිලදී ගතුමින් අර මං කලින් කිව්වා වගේ රුපියල් 8000ක රුපියල් 7500ට ගන්න පුළුවන්. 5500ක 5000ට මිලදී ගන්න පුළුවන්. හැබැයි මේ දෙකම ඔයාලා එකපාර මිලදී ගත්තොත් වෙන්නේ රුපියල් 11999. ඉතින් මෙන්න මේ දෙකම ගන්න කෙනෙක්ට ගොඩක් හොඳ chance එකක් ගොඩක් ලොකු ගාණක් අඩු වෙන හින්දා ඒ වගේම මේ video එක බලන්න පළවෙනි පාරට නම් ඔයාලට පුළුවන් පල්ලේ තියෙන රතු පාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැපෙත් තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම video එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL photo එකකින් අපි හම්බෙමු ඊළඟ video එකේ.